අයිබුවන්. පරාජයන් සහ පසුබැසීම් කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ විතක හමු විය හැකි අතිශයින්ම සාමාන්‍ය සිදුවීමක්. ඔබට හිතෙන්න පුළුවන් මම ලැබපු පරාජයකදී මට ජීවිතය කලකිරලා තිබෙනවා. ජීවිතය කෙරෙහි නොපහන් හැඟීමක් ඇති වෙලා තියෙනවා කියලා. හැබැයි ඔබ දන්නවා ඔබ යමකට උත්සාහ කරනකොටම ඒක ඇතුලේ පරාජය සහ පසුබැසීම ගැබ් වෙලා තියෙන්නට පුළුවන් කියලා. ඔබ වැඩ කරන ආකාරය අනුව ඔබට ජයග්‍රහණය ලැබෙනවාද කියන කාරණාව තීරණය වෙනවා. හැබැයි ඇතැම් අවස්ථාවලදී අපි වැඩ කරන ආකාරය අනුව අපිට අර හැංගිලා තියෙන පරාජයන් සහ පසුබැසීම් හමු වෙනවා. දැන් මගේ YouTube නාලිකාවට වැටෙන කමෙන්ට්ස් දිහා බලාගෙන යනකොට ඇතැම් අවස්ථාවකදී මට හිතුණා, ඒ කියන්නේ පරාජයන් කියන දේවල් පසුබැසීම් කියන දේවල් අපි ඇඟට ගන්න ප්‍රමාණය වැඩිද කියලා. මොකද හැම විටම පරාජයක් කියලා කියන්නේ එක්තරා විදිහකින් ඊළඟට ඔබගේ ජයග්‍රහණය සඳහා උදව් කරන අත්පොතක් විදිහට හඳුන්වන්නට පුළුවන්. පසුබැසීම් කියලා කියන්නේ ඇතැම් අවස්ථාවක ඔබව අධෛර්යමත් කරනවට වඩා ධෛර්යමත් කරන අපූරු සිදුවීමක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මේක ඔබ ගන්න විදිහ අනුව තමයි ඔබගේ ජයග්‍රහණ සහ පරාජයන් ඔබගේ ජීවිතය කලකිරවනවාද, එහෙම නැත්නම් ඔබගේ ජීවිතය ධෛර්ය සම්පන්න කරමින් ඉදිරියට ගමන් කරනවාද කියන කාරණාව තීරණය කරන්න. මේ නිසාවෙන් පරාජයක් ජයග්‍රහණයකට පෙරලා ගැනීම සඳහා ඔබගේ ඇතුළාන්තයෙන් සිදුවිය යුතු කාරණා තුනක් පිළිබඳව අද දවසේ සාකච්ඡා කළ යුතුයි කියලා මම හිතුවා. අපි හැමෝම පෘථග්ජන මිනිස්සුනේ. සමහර අවස්ථාවන් වලදී පරාජයන්, එහෙම නැත්නම් පසුබැසීම් කියන කාරණා අපිව පොඩ්ඩක් අල්ලලා බැඳලා එක තැනක නතර කරනවා. එහෙම නැත්නම් නැවත උත්සාහ නොකර සිටීම සඳහා අපිට බල කරනු ලබනවා. දැන් මෙවැනි තත්වයකින් මිදලා ඔබ ලැබපු පරාජයක් ජයග්‍රහණයක් දක්වා පරිවර්තනය කර ගැනීමේදී ඔබ ඇතුලේ සිදුවෙන්න ඕනේ මූලික කාරණා තුනක් පිළිබඳව අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳෙන්න, පරාජය ජයග්‍රහණය දක්වා පෙරලන ආකාරය ඉගෙන ගනිමු. 2022 වසර උදෙසා සම්මානලාභී පුහුණුකරු අභිප්‍රේරක භාතිය අර්ථනායක විසින් මෙහෙවන සුවිශේෂී අභිප්‍රේරණාත්මක සැසිය 2021 දෙසැම්බර් මස 26 වනදා මෝටර්සේජීදී පැමිණ සහභාගී වන්නට ඔන්ලයින් සැසියට එක්වන්නට අමතන්න WhatsApp කරන්න. ඔබගේ ලෝකය වෙනස් කරනු රිසිනම් ඔබගේ ඇතුළත වෙනස් කරන්න. Vibration 101 for 2022. All the power is within you. ඔබ ලැබපු පරාජයක් ජයග්‍රහණයක් කරා පෙරළීමේ අපේක්ෂාවෙන් පසුවන කෙනෙක් නම් ඔබ විසින් කළ යුතු පළමු වැනි සාධකය තමයි ඔබ ලැබපු ආසන්නතම පරාජය පිළිගැනීම. හේතුව තමයි මම දකිනවා කෝචින් සෙෂන්ස් වලදී මාව හමු වෙන්නේ නැහැ. ඒ වගේම දුරකතනෙන් මාව අමතලා Tamanගේ පරාජයන් පිළිබඳව වද වෙන අය බහුතරයක්. ඒ පරාජයෙන් අලුගසා දාලා නැගිටලා ගිහිලා ජයග්‍රහණය ලැබනවාට වඩා අවධානය යොමු කරන්නෙම ඒ පරාජය ඇතුලේ ගිලෙන්න, කිමිදෙන්න. Tamanට ඒ පරාජය ඔස්සේ ලැබුණු අවාසි, ඒ වගේම ඒ පරාජය ඔස්සේ Tamanට ලැබුණු අපහසුතා, ඒ පසුබැසීම නිසා Tamanගේ ජීවිතයේ දේවල් ළඟා කරගන්නට සිදු වූ ප්‍රමාදය, මේ වගේ කාරණා ඇතුලේ ගිලමින් කිමිදෙමින් අඳුරු සහගත පැත්තකට තල්ලු වෙනවා වෙනුවට ඔවුන්ට අවශ්‍ය නැහැ ජයග්‍රහණය සොයාගෙන යන්න. ඔබ මතක තබා ගත යුතු පළවෙනිම කාරණාව තමයි ඔබ පරාජිත මානසිකත්වයක හිඳිමින් ඔබට ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාවක් නැහැ. වයිබ්‍රේෂන් එකට අදාළව අපි මේක ඕනෑතරම් සාකච්ඡා කරලා තිබෙනවා, වැඩිදුරත් සාකච්ඡා කරනවා ලබන 26 වනදා බත්තරමුල්ල වෝටර් සේජ් හිදි පැවැත්වෙන වයිබ්‍රේෂන් 101 for 2022 කියන විශේෂ වැඩමුළුවේදී. දැන් තමන්ගේ ඇතුළ වෙනස් කරගන්නේ නැතුව තමන්ට පිටතින් ලබා ගන්න දේවල් වෙනස් කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි තමන් පරාජිත මානසිකත්වයෙන් මිදෙන්නට ඕනි කියලා කියන්නේ. තමන්ට පරාජිත මානසිකත්වය පීඩා කරන්නෙම තමන් ඒ පරාජය පිළි නොගන්නා තැන්වලදී. ජීවිතේ පරාජයන් කියලා කියන්නේ සිදුවිය හැකි දේවල්, පසුබැසීම් කියලා කියන්නේ සිදුවිය හැකි දේවල් කියලා දකින මිනිස්සු එවැනි අවස්ථාවලදී වැටුණත් දනහිසේ දූවිලි පිහදාගෙන නැගිටලා දුවන්න පටන් ගන්නවා. හැබැයි ජීවිතේ පරාජයන්, ඒ වගේම පසුබැසීම් කියලා කියන්නේ පිළිගත නොහැකි දෙයක් විදිහට දකින මිනිස්සු හැම විටම වැටුණට පස්සේ තමන්ගේ තුවාල අත ගන්නවා, දූවිලි වැකුණු තැන් අතගාමින් ඒ ගැන කල්පනා කරනවා, තමන්ගේ පරාජයෙන් තමන්ට ඇතිවෙච්ච වේදනාව ගැන කල්පනා කරනවා විනා ඉදිරියට යාමක් ගැන හිතන්නේ නැහැ. ඒ නිසා ජයග්‍රහණය ලබා ගැනීමේ අපේක්ෂාවක් ඔබට තිබෙනවා නම්, පරාජය ජයග්‍රහණය දක්වා පෙරළීමේ හැකියාවක් තිබෙනවා නම්,
පරාජය වීම එහෙම නැත්නම් පසුබැසීම කියන කාරණාව ගැන තවමත් හිත ඇතුලෙන් අරගල කරන එක නවත්තලා ජයග්‍රහණය වෙනුවෙන් ඒ හඹා යාම ආරම්භ කළ යුතුව තිබෙනවා. මෙතනදි තමයි පරාජයක් ජයග්‍රහණයක් දක්වා පෙරළන දෙවැනි සාධකය අපිට හමු වෙන්නේ. දෙවැනි සාධකය තමයි පරාජය සහ ජයග්‍රහණය අතර ගැප් එක දකින්න. අපි හැම විටම පරාජයක් සිද්ධ වුණාට පස්සේ අපේ ජීවිතේ පසුබැසීමක් සිද්ධ වුණාට පස්සේ රිෆ්ලෙක්ෂන් එකක් කරගන්න එක එහෙම නැත්නම් Tamange ඇතුළට එබිලා බලන එක අතිශයින්ම වැදගත් සාධකයක් බවට පත් වෙනවා. මොකද හේතුව මිනිසයා කියලා කියන්නේ Tamange පරිබාහිර ලෝකේ මොනතරම් අභියෝග තිබුණත් ඒවා පරාජයට හේතු සාධකයක් බවට පත් කරගන්න කෙනෙක් නෙවෙයි Tamange ඇතුළාන්තයේ හරිනම්. එතකොට පරාජයකදී අප විසින් කළ යුතු එක දෙයක් තිබෙනවා. මේක බොහෝ දිනක් කරන්නේ නැති දෙයක්. හැබැයි මේක කරන්න උත්සාහ කරන්න. ගන්න කොලයක් අතට පෑනක් ගන්න මේක දෙකට බෙදන්න. ඔබ පරාජය ලැබපු අවස්ථාවේදී ජයග්‍රහණය අපේක්ෂාවෙන් ඔබ වැඩ කරපු විදිහ එක පැත්තක ලියන්න. ඔබ කොයි විදිහටද ඒ ඉලක්කයට සූදානම් වුණේ? සැලසුමක් හැදුවද? අනුපියවර ඔබට තිබුණද? ඒ වෙනුවෙන් දිනපතා කැපකිරීම් කළාද? ආත්ම විශ්වාසය නොසිඳී තිබුණද? ඔබේ ජයග්‍රහණය ලබන්නට ගිහිල්ලා පරාජයක් අවසානයේදී ලැබුවත් ඔබ ඒකට වැඩ කරපු ආකාරය ලියන්නට පටන් ගන්න සහ එක පැත්තක් ඒ කොලේ Taman වැඩ කරපු විදිහෙන් පුරවන්න. අනික් පැත්ත තමයි Taman ඇත්තටම ජයග්‍රහණයක් ලබනවා නම් වැඩ කළ යුතුව තිබූ විදිහ. ඒ පරාජය ජයග්‍රහණයක් බවට පත් කරන්න Taman ඇත්තටම වැඩ කළ යුතුව තිබූ විදිහ අනික් පැත්තේ ලියන්න. දැන් අපි ජයග්‍රහණයක් වෙනුවෙන් වැඩ කරනකොට අපි වැඩ කරන විදිහයි වැඩ කළ යුතුව තිබෙන විදිහයි කියන්නේ දෙකක්නේ. ඔබ සැලසුමක් හදාගෙන නැත්නම් සැලසුමක් හදා ගන්න ඕන. අනුපියවර වලට කඩාගෙන නැත්නම් කරන්න ඕන මෙහෙම අනුපියවර වලට කඩා ගන්න ඕන. එතකොට අපි වැඩ කරන විදිය සහ වැඩ කළ යුතු විදිය කියලා කියන්නේ එකක් නෙවෙයි දෙකක්. එතකොට මෙන්න මේ ඔබ වැඩ කරපු විදිය සහ ඇත්තටම ජයග්‍රහණය ලබනවා නම් වැඩ කළ යුතුව තිබූ විදිය ඔබ ලිව්වට පස්සේ ඔබ හිටපු තැන සහ ජයග්‍රහණය අතර තියෙන ගැප් එක පේන්න පටන් ගන්නවා. මොනවද මං එහෙනම් කළ යුතුව තිබෙන්නේ කියන කාරණාව ඔබට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය අවබෝධය තමයි ඔබව ජයග්‍රහණය කරා රැගෙන යන්නේ. ගොඩක් වෙලාවට පරාජය වෙන මිනිස්සු Taman වැඩ කරපු විදිහටම ඊළඟ අවස්ථාවේදීත් වැඩ කරමින් ප්‍රතිඵල වෙනස් කරන්න උත්සාහ කරනවා. උසස් පෙළ අසමත් වෙච්ච ශිෂ්‍යෙක්ට එක සමත් වීමක් බවට පත් කරගන්න නම් වැඩ කරපු විදිය සහ වැඩ කරන විදිය වෙනස් කරන්න වෙනවා. දිගින් දිගටම පාඩු ලබන ව්‍යාපාරිකයෙක් ඒ පාඩුව ලාභයක් බවට පෙරලා ගන්න නම් වැඩ කරන විදිහෙන් වැඩ කරන්න ඕනේ විදිහට මාරු වෙන්න වෙනවා. උසස් වීමක් වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන කෙනෙක් ඉන්නවා නම් වැඩ කරන විදිහෙන් වැඩ කළ යුතු විදිහට මාරු වෙන්න වෙනවා. ඔබ දාන්නේ මොනවාද? ඒක තමයි ඔබට ප්‍රතිඵල විදිහට ලැබෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි ඔබගේ අවබෝධය ක්‍රියාවේ යොදවන්නේ. දැන් අපි පළවෙනියටම කරේ ලැබපු පරාජය පිළිගත් එක. ඒ පිළිගැනීම කියලා කියන්නේ අවබෝධයක්. එතන රැඳිලා ඉන්න ඕනේ නැහැ. ජයග්‍රාහී මානසිකත්වයකට එන්න ඕනේ සහ ජයග්‍රාහීව වැඩ කරන්න ඕනේ කියන කාරණාව අවබෝධයක්. ඒ අවබෝධය ක්‍රියාවේ යෙදවිය යුතු වෙනවා. දෙවැනි කාරණාව තමයි ඔබ ගැප් එක හඳුනාගත්තා. දැන් ඒ ගැප් එක හඳුනා ගැනීම හරහා ඔබ වැඩ කළ යුතු විදිහ හඳුනාගත්තා. එහෙමනම් ඒ වැඩ කළ යුතු විදිහ පිළිබඳව ඔබ එකඟ වූ දේ අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම තමයි තුන්වෙනි කාරණාවේදී සිදුවිය යුතුව තිබෙන්නේ. මොකද පළවෙනි කාරණාවේදී මම කිව්වේ ඔබ පරාජිත මානසිකත්වයෙන් මිදලා ජයග්‍රාහී මානසිකත්වයකට එන්න ඕනි කියලා. හැබැයි ඒක අපි දැනගත්තට විතරක් මදි. ඒක හැම විටම පවත්වා ගැනීම අතිශයින්ම වැදගත්. අපි නැවත නැවත අපි වැඩ කරන අතරතුරේ අපි පෙරදිච්ච එක මතක් වෙනවා නම් එහෙමනම් ඔහුට ජයග්‍රහණය කරා යන්න තිබෙන කාලය ඒ පරාජය පිළිබඳව හිතන්නට වැය කරනවා. ඒ නිසා තමයි මම කියන්නේ ඒක අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා කියලා. ඊළඟට ගැප් එක හඳුනාගත්තා නම් වැඩ කළ යුතුව තිබූ විදිහ මේකයි කියලා ඒක අකණ්ඩව අපි එකඟ වූ මොහොතේ සිට ආත්ම විශ්වාසයෙන් යුතුව වැඩ කිරීම ආරම්භ කළ යුතු වෙනවා. ඒ නිසා මේ අවබෝධයෙන් Taman ලබාගත් දේවල් ක්‍රියාත්මක භාවයට ගෙන ඒම කියන සාධකය අතිශයින්ම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. මොකද ගොඩක් මිනිසුන්ට අවබෝධ වෙච්ච කරුණු පවා ක්‍රියාත්මක භාවයට ගේන්න මිනිසුන්ට හැකියාවක් නැහැ. සමහර වෙලාවල් වලට ඔවුන් දන්නවා Tamanට මේ අගතිය සිද්ධ වුණේ මේ නරක සිද්ධ වුණේ Taman තුල තියෙන මෙන්න මේ වැරද්ද නිසා කියලා. හැබැයි බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි ඒ අවබෝධය Taman තුල තිබිලා ඒ අවබෝධය ක්‍රියාත්මක භාවයට ගේන්න එහෙම නැත්නම් අර වැරද්ද කරන එක නවත්ත ගන්න ඔවුන් තුල self discipline එකක් නැහැ.
ඒ නිසා තමයි මම කිව්වේ අවබෝධය ක්‍රියාත්මක භාවයට රැගෙන එන්න කියලා. මොකද ජීවිතේ මොන ජයග්‍රහණයක් ලබා ගන්නට කලින් ඒ ජයග්‍රහණයට පෙර ඔබ විසින් ජයග්‍රහණය කළ යුතු යමක් තිබෙනවා. ඒ තමයි ඔබ ඔබව ජයග්‍රහණය කිරීම. දැන් අපි දන්නවා ජීවිතේ ඉලක්කයක් තමයි විභාග ජයග්‍රහණය. ඒ වගේම ජීවිතේ ඉලක්කයක් තමයි අපේ වැටුප් වැඩිවීම එහෙම නැත්නම් උසස් වීම. හැබැයි අපේ ජීවිතේ ඒවා ඉලක්කයන් වුණාට ඒවා දිනා ගැනීමට නම් අර මම මුලින් කිව්වා වගේ වැඩ කළ යුතු පිළිවෙතක් තිබෙනවා. අන්නේ වැඩ කළ යුතු ආකාරයට තමන්ව මෙහෙවා ගැනීම කියලා කියන්නේ පළමුවෙනි ජයග්‍රහණය මිනිසෙකුට ලබන්න පුළුවන්. බොහෝ මිනිස්සු ඉන්නවා වැටුප් වැඩිවීම අවශ්‍යයි, ප්‍රමෝෂන් අවශ්‍යයි, ඒ වගේම වැඩි ලාභ අවශ්‍යයි, විභාග ජයග්‍රහණ අවශ්‍යයි. ඒ හැමදේම අවශ්‍යයි ඔවුන්ගේ ජීවිතවලට. හැබැයි තමන්ව ඒ වෙනුවෙන් වැඩ කරව ගන්න තමන්ට බෑ. උදෑසන අවදි වෙන්න තමන්ට බෑ. සැලසුම් කරන්න තමන්ට බෑ. සැලසුමට අනුව වැඩ කරන්න තමන්ට බෑ. එතකොට ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ කැප නොවනකොට කවුද කැප වෙන්නේ? ඒ නිසා පළමුව තමන්ව දිනා ගැනීම කියන කාරණාව අතිශයින්ම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. මට දෙයක් ජීවිතේ දිනා ගන්න ඕන නම් ඒ සඳහා වැඩ කළ යුතුව තිබෙන්නේ මම. මම මාව දිනා ගන්නේ නැතුව මට මගේ ජීවිතේ වෙන කිසිවක් දිනා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඕක අවබෝධයෙන් යුතු ක්‍රියාත්මක භාවයට රැගෙන එන එක අතිශයින්ම වටිනවා. මේක මම අවස්ථා කීපයක දිශ්‍යා කරගෙන තිබෙන ඔබත් එක්ක. එඩ්මන් හිලරි ලෝකේ එවරස්කන්ද තරණය කරපු පළවෙනි පුද්ගලයා බවට පත්වෙච්ච ඒ අපූර්ව නවසීලන්තිකයා හරි ලස්සන කතාවක් කියනවනේ. ඔහු කියනවා ඔබට කන්දක් තරණය කිරීමට අවශ්‍ය වූයේ නම්, ඔබේ කන්ද තරණයද කළේ නම්, ඔබ ජයග්‍රහණය කළේ ඔබ විනා තරණය කළේ කන්දක් නොවේ කියලා. ඒකට ඔබට විභාග ජයග්‍රහණයක් ලබන්න අවශ්‍යතාවය තිබුණා නම්, ඔබ ඒ වෙනුවෙන් වැඩ කරලා කොහොම හරි විභාග ජයග්‍රහණය ලැබුවා නම්, ඔබ ඇත්තටම විභාගය සමත් වුණා නෙමෙයි, ඔබ ඇතුළෙන් තිබෙන පරීක්ෂණයක් සමත් වුණා හා සමානයි. ඔබ වෙළඳ ඉලක්කයක් වෙනුවෙන්, ව්‍යාපාරික ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍යතාවය තිබුණා නම්, ඔබ ඒක කොහොම හරි කරා නම්, මේ ඇතුළේ කැපවීම කරා නම්, ඔබ ජයග්‍රහණය කරන්නේ ඒ මුදල් ඉලක්කය නෙමෙයි, ඔබ ජයග්‍රහණය කරන්නේ ඔබව. බොහෝ දෙනෙක්ට තිබෙන අභියෝගය තමයි තමන්ව ජයග්‍රහණය කර ගැනීම. අන්න ඒකට අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක වීම කියන කාරණාව අතිශයින්ම වැදගත්. මේ කාරණා තුන අනුව ක්‍රියාත්මක වෙච්ච මිනිස්සු තමයි තමන්ගේ පරාජයන් ජයග්‍රහණයන් දක්වා පෙරලා ගත්තේ. එහෙමනම් තවත් වීඩියෝකින් හමුවෙමු. විශේෂයෙන්ලීමක් තියෙනවා කරන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම channel එක තවත් යාළුවෙකුට subscribe කරන්න කියලා recommend කරන්න අමතක කරන්න එපා. වීඩියෝව හැකිතරම් share කරන්න. ඒ වගේම ඔබගේ අගනා comment එකකින් මේ වීඩියෝවට ප්‍රතිචාර දක්වන්න. නැවත දවසක හමුවෙමු.